Hi Bhavan, welcome to Scholastic. GCE level combined mathematics apos usas pela sanyukta ganithaya sinhala medium instructions api ada mem padamedi balanne yanne 2008 sanyukta ganithaya prashna patthare prashnayak 2008 sanyukta ganithaye devani kotase ප්‍රශ්නාංක 4 සලකා බලන්න යන්නේ ඒක සරල අනුවර්ති චලිතයට එන ප්‍රශ්නයක් අපි ප්‍රශ්නේ පොඩ්ඩක් කියවලා බලමු ස්වභාවික දිග L වූ සැහැල්ලු ප්‍රත්‍යස්ත තන්තුවක එක් කෙළවරකට අචල O එක් කෙළවරක් අචල O ලක්ෂයකට ඇඳ ඇති අතර අනෙක් කෙළවරෙහි පිළිවෙලින් ස්කන්ධ M හා 3M වූ P සහ Q අංශු දෙකක් තන්තුව L දන 4A දිගකට විස්තීරණය කරමින් සමතුලිතතාවයේ එකට එල්ලේ. මේ තන්තු එක කොනක O ලක්ෂයකටත් අනිත් කොනේ M සහ 3M අංශු දෙකකටත් ආඳලා තිනවා. ඒ අංශවල බල එකක් ස්කන්ධයේ M අනිත් එක 3M. මේ විදිහට O කියන ලක්ෂයේ අචල ලක්ෂයකට සම්බන්ධ කරලා තිනවා මේ තන්තුව. ඒක තන්තුවේ අගසර ස්කන්ධ දෙකක් M සහ 3M වූ P කියන ස්කන්ධයයි 3M වූ Q කියන ස්කන්ධයයි ආඳලා තිනවා. එම ඇඳීම නිසා මේ තන්තුව විස්තීර්ණ වෙලා තිනවා. ස්වභාවික දිග තියලා තන L එම නිසා මේ තන්තු දෙකේ බර නිසා මේක L තන 4A දිගකට ඇදිලා තිනවා. වැඩිපුර 4A දිගක් විතතියක් ඇවිල්ලා තිනවා මේකට. ඊට පස්සේ මේ තන්තු දෙකෙන් එක අංශ දෙකෙන් එකක් P සහ Q කියලා දිනවා මේකේ කියනවා Q අංශුව ශනිකව ඉවතට වැටෙයිලු එතකොට P අංශුව තියෙද්දි Q අංශුව වැටෙනවා එතකොට වෙන්නේ මේ බර අඩු වෙච්ච නිසා මේ තන්තුව උඩට චලනය වෙන්න පටන් ගන්නවා නේ එතකොට මෙතන දැන් P අංශුව විතරයි තියෙන්නේ ඒ නිසා ස්කන්ධය mg ස්වභාවික දෙක L L නිසා විතතිය අපි කවනිමු දැන් L කියන ස්වභාවිතිකෙන් ඉස්සල 4යි ඇදිලා තිබුණා උපරිම පිටතිය දැන් මේ අවස්ථාවේදී 4A විදිහකට x L x කියලා අපි ගමු විචල්්‍ය දිගක් ඒ මේ ස්වභාවිතිකෙ ඉඳලා x දිගක් වැඩිපුර ඇදිලා තිනවා ඊට පස්සේ මේ සම්බන්ධයෙන් සමීකරණ ලියලා t කාලට පස්සේ අන්තිවේදී කියලා දන x වෙයි. ඒතකොට L දන x මේ අවස්ථාවේදී මේ අතට විචල්්‍ය t එකක් එනවා. ආතතියක් එනවා විචල්්‍ය ආතතියක් t1. ඒ විචල්්‍ය ආතතිය t1 කියන එක මුලදී සමතුලිතතාවයේදී තියෙන එකම ආතතියයි t1. සමතුලිතතාවයේදී ආතතිය t1 ලැම්ඩා තමයි ඒකේ ප්‍රත්‍යස්ත මාපාංකයේ 4A විත්තතියක් ආවම ස්වභාවික L එම නිසා T1 කියන එකට අපි හවන්න පුළුවන් ඊට පස්සේ මේකේ ඇදිලා තියෙන අංශුවට එල්ලා තියෙන M දන 3A ඒක දෙකේ සමතුලිතතාවය තියෙනකොට T1 සමාන වෙනවා 3 දන M M එතකොට මේක සුළු කරපුවාම අපිට ලැම්ඩා හොයාගන්න පුළුවන් ලැම්ඩා සමානයි 4mg L over 4A තර මේක සිලු කරපම් අපේනවා ලැම්ඩා වල අගය mgl බෙදීම a කියලා. බලන්න මේ සමතුලිතතාවයේ ඉන්නකොට t1 සමානයි l ලතින බර. ඊට පස්සේ මේ ඊළඟ අවස්ථාවේදී මේ q අංශු වැටෙනට පස්සේ අපි ආදේශ කරමු p සමානයි mf කියන සමීකරණය ඊළඟ අවස්ථාවේදී මේ තන්තුව ඉහළට යමින් තිබෙනවා. අපි හැබැයි x කියලා ගත්තේ මේ උඩින් පහළට නිසා අපි එක ධනාගයක් හැටියට සලකනවා පහළට යන තරණය ඊට පස්සේ mg තමයි ස්කන්ධය t2 තමයි මෙතන තියෙන තන්තුවේ ආතතිය mx ඩබල් ඩොට් වෙනවා ඒකේ තරණ සමීකරණය නේ mx ඩබල් ඩොට් තමයි තරණය එතකොට මේ අවස්ථාවේදී t2 කියන අගයත් අපිට හොයන්න වෙනවා මේ t2 තියෙන අගය බලපවත්වන්නේ මේ x විතතිය නිසා නේ තර x ලැම්ඩා කියන එක තාමත් ඒ නියතයමයි x විතතිය බෙදීම ස්වභාවික දිග තමයි t2 කියලා කියන්නේ මේ දෙවන අවස්ථාවේදී ඊට පස්සේ ලැම්ඩා අපි හොයාගත්තා ඉස්සෙල්ලා ඒක මෙතෙන්ට ආදේශ කරපුවාම අපිට ලැබෙනවා t2 අගය මේක සිදු කරලා බලන්න
T දෙක කියන්නේ ඊට පස්සේ අපිට එනවා mgx over a කියලා. ඊට පස්සේ මේ T දෙක අපි මෙම සමීකරණයට ආදේශ කරන්න පුළුවන් නේ. T දෙකට ආදේශ කරමු. ඊට පස්සේ අපිට ලැබෙනවා එකෙන් අපිට හොයාගන්න පුළුවන් සරලන්ද චර්තේ ලක්ෂණික සමීකරණය mg ඍණ mgx බෙදීම a ඊට පස්සේ m කපලා දාන්න පුළුවන් මේ සමීකරණේ. ඊට පස්සේ සුළු කරන්න බලන්න. සුළු කරපුවාම අපිට ලැබෙනවා x double dot මෙතෙන් ගන්න පුළුවන් g බෙදීම a නියතය එළියට. ඊට පස්සේ මේක මෙතන g විතරයි තියෙන නිසා a එකත් ගන්න වෙනවා. මේක වැඩි කරපුවාම ඍණ g බෙදීම තියුණා x වැඩි කර තියෙනවා x වෙනවා. එතකොට මේක තමයි සරල අනුවර්ති චලිතේ ලාක්ෂණික සමීකරණය. ඊට පස්සේ ඒක අපි හොයාගත්තනේ. ඒක තමයි මෙතනදී හොයන්න කියලා තියෙන්නේ. x විශාලයි බිඳුව වෙන්න ඕනේ. නැත්නම් x කුඩායි බිඳුව වුණොත් මේක තන්තුව හැකිලෙන්න ගන්නවානේ. තන්තුව හැකිලෙන්නේ පෙර මේක සරල අනුච්ඡේද තර්කයක් විදිහට වෙනවා. ඊට පස්සේ x සමානයි මේ තියෙන සමීකරණේ පාවිච්චි කරලා අපිට තව b සහ c නියත සොයන්න තියෙනවා. මේ අවස්ථාවේදී ඔමේගා වර්ගය ඇත්තරම ඔමේගා වර්ගය අපි හොයාගත්ත මේ අවස්ථාවේදී g පෙදීම a කියලා අපි තව ටිකක් බලමු. මේකේ ඉතුරු සම තියෙන බීසාසි කියන නියත හොයන්න ඔමේගා වර්ගය දන්නවා. ඒක ඇත්තරම උත්තරය ඇවිල්ලා තියෙන දැනටමත්. දැන් අපිට අවශ්‍ය වෙන්නේ නොදන්න නියත බීසාසි හොයාගන්න. ඒ සමීකරණය අපි x දීලා තිනවා. අපි x ලියව මෙතනදී x සමානයි a ධන b sin omega t ධන c cos omega t. මේක පළවෙනි සමීකරණය. මේ සමීකරණය එකවරක් අවකලනය කරපුවාම x dot කියන එක එනවා. a අවකලනය කරා බිඳ වෙනවා. b sin omega t කියන එක b එකෙන් sin omega t අවකලන කරා omega ඉස්සරහට එනවා. omega cos omega t cos අවකලනය කරනකොට sin වෙනවා. හැබැයි ඍණාගයක් එනවා. omega එක ඉස්සරහට එනවා නේ. omega ඍණ omega sin omega t තමයි මේක අවකලන කරන්නේ. එගේ ආපහු මේක දෙවෙනි පාර්ට් එකට අවකලනය කරපුවා අපිට ගන්න බං x double dot කියන එක. එතෙන්දී ආයෙම මෙන්න cos අවකලනය කරනකොට sin වෙනවා. sin එක ඍණාගයක් එනවා. ඍණ omega sin omega t වෙනවා. එතකොට මේ omega තිබිච්ච නිසා omega වර්ගය වෙනවා. ඊට පස්සේ මේ ඍණ එකක් තිබුණා sin omega t cos omega cos omega t වෙනවා අවකලනය කරපුවාම. ඒකෙන් බැරිනම් omega වර්ගයක් ලැබිලා තුන්වෙනි සමීකරණයත් ලැබෙනවා. ඊට පස්සේ බලමු එක එක අවස්ථාවලදී වෙන x සහ y වල තියෙන අගයන් sorry x සහ t වල අගය t සමානයි බිඳුව කියන්නේ පහළටම ස්ථිරණ වෙලා තියෙනකොට මේකේ අගය x වල අගය අපිට අවශ්‍ය වෙනවා. දැන් මේක විස්තරණ කියන්නේ පහළටම ආපු වෙලාවෙ තිබිච්ච අගය. ඒක 4යි a කියලා දීලා තියෙනවානේ. t සමානයි බිඳුව අවස්ථාවේදී x වල අගය x මේ මට්ටමේ ළමයි ඉන්නේ. මේ මට්ටමේ 4යි කින් තමයි පහළට මේක තියෙන්නේ. t සමානයි බිඳුව වෙලාවේ x වල අගය 4යි a. ඒ වගේම එතනදී ප්‍රවේගය x සමානයි x dot සමානයි බිඳුවයි. මොකද අංශුව නිශ්චලතාවයෙන් තමයි උඩට යන්න පටන් ගන්නෙ. මොකද 3යෙන් වැටිච්ච ගමන් මේ අංශු දෙක නිශ්චලතාවයෙන් ඉඳලා උඩට යන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී ත්වරණය ප්‍රවේගය x dot සමානයි බිඳුවයි කියලා හිත ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අවශ්‍ය වෙන්නේ b සහ c නියත අගයන් සොයන්නයි. ඒකට අපි ආදේශ කරලා බලමු මේ සමීකරණ තුනෙන් පළවෙනි සමීකරණයට. පළවෙනි සමීකරණයෙන් ආදේශ කරපුවා අපිට එනවා t සමානයි x සමානයි 4a. t බිඳුව කියන්නේ a තියෙන මෙතන. මේ t දක්වන බිඳුව මේක බිඳුව වෙනවා. sin omega t බිඳුවයි. cos omega t වලට t බිඳුව දක්වාම එනවා 1 වෙනවා. එතකොට c කියලා අගය එනවා මෙතනදී. මේ අගය c 1 1 a ධන මේක බිඳුවයි මේක c කියනවා. a ධන c. ඊපස්සේ c එක හොයාගන්න පුළුවන් මේක අයිපත් කියනලා c කියන්නේ 3i a. ඊට පස්සේ අපිට තව දෙවෙනි සමීකරණයෙන් අපිට බලමු x dot සමානයි බිඳුවයි කියලා දීලා තිබුණා. ඒක නිසා බිඳුවයි පැත්තට දාගමු. මේක x dot කියන එක ප්‍රවේගය බිඳුවයි. ඊට පස්සේ t සමානයි බිඳුව අවස්ථාවේදී මෙතනදී cos omega t 1 වෙනවා. ඊට පස්සේ b omega කියන කෙනවා ඊගන්ද ඍණ sin omega t බිඳුවයි. t සමානයි බිඳුව දැම්මම sin omega t බිඳුවයි. එම නිසා b කියන omega කියන එක බිඳුව නෙමෙයි. එම නිසා b තමයි බිඳුව වෙන්න ඕනේ. b මේ අවස්ථාවේදී බිඳුව කියලා අපිට ලැබෙනවා. මේ දෙක තමයි හොයන්න අවශ්‍ය තුනේ. b සමානයි බිඳුවයි c සමානයි 3යි a තමයි ප්‍රශ්නේ අහලා තිබුණේ. එතකොට අපි ඒකත් දැන් හොයාගත්තා. b සහ c වල නියතාගය අපි සොයාගත්තා. omega වර්ගයත් සොයාගත්තා.
ඊට පස්සේ අපිට ඊළඟ යන තියෙන්නේ p අංශය ආරංග පීඨයෙන් ඉහළට ළඟාවන උපරිම උස සොයා එම උසට ළඟාවීමට ගතවන කාලය සොයන උපරිම උස සොල එකට ගතවන කාලය මේක බව පෙන්වන්න තියෙන්නේ මෙහි alpha යනු cos inverse එක බෙදීමත් තුන වෙන සුළු කෝණයක් කියලා දීලා තියෙනවා අපි මේකෙදි බලමු සරල අනුත්තරලිතේ දැන් සමීකරණ අපි ලබා ගත්තා ඒක අවශ්‍ය වන නියත ලබා ගත්තා අපිට තුන්වෙනි සමීකරණයෙන් අපිට හොයාගන්න පුළුවන් තව දෙයක් ඒ තමයි සමීකරණය අපිට ලියන්න පුළුවන් චලිත සමීකරණය ප්‍රවේගය ත්වරණයේ x double dot වෙන වෙලාවේ minus c omega squared cos omega t කියන විදිහයි තියෙන්නේ මොකද b බිංදු නිසා මේ කැලින්නේ ඊට පස්සේ c එක හොයාගත්තා 3a කියලා ඒක දැම්මම x double dot ත්වරණය සමානයි ඍණ 3a omega වර්ගය cos omega t කියලා සමීකරණයක් එනවා ඍණ 3a omega වර්ගය අපි ඉස්සෙල්ලා හොයාගත්තා g බෙදීම a කියලා ඒක මෙතනට දාන්න පුළුවන් g බෙදීම a ඒක ඇතර මේ සමීකරණය තියෙනවා මෙතනදිත් මෙතන තියෙන ඔමෙගා වර්ගය කියන්නේ g බෙදීම a ඒක දාගෙන අපිට අවස්ථාන වශයෙන් ගන්න පුළුවන් ස්තෝරණ සමීකරණය මේම වස්තුවේ සරලම චිතල්සේ ඊට පස්සේ දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේකේ අපි පොඩි සටහනක් ගහලා බලමු ඊළඟට ඒ කියන්නේ මේක එල්ලලා තිබුණා සමතුලිතතාවයේ තියෙනවා L අංශකයක්වත් සම්බන්ධ නොත් වෙලාවේ ඒක දිග ස්වභාවය දිග L ඊට පස්සේ අංශ L වට පස්සේ තුන් පල්ලයට මේක ඇදිලා ගියා විස්තීර්ණය වුණා මේක තමයි මේ තන්තුවේ ස්වභාවය දිග ඊට පස්සේ B කියන්න පුළුවන් මේක සරල අනුත්තරිතේ කේන්ද්‍රය C තමයි වැඩිම දුර ඇදිච්ච ඒක 4a කියලා දීලා තිබුණා L දන 4a මේ අවස්ථාවේදී තන්තුවේ ඒකාංශයක් හැලිච්ච නිසා මේක උඩට යන්න පටන් ගන්නවා ඊට පස්සේ අපිට බලමු මේකේ චලිත සමීකරණ අපි දැන් හොයාගත්තා මේට අවශ්‍ය වෙන තව ටිකක් දේවල් මේකේ දැනගන්න අවශ්‍යයි මේ b කියන තැන අපි ඇත්තරම හොයන්න විදි කීපයක් තියෙනවා මේ අවස්ථාවේ බලමු b කියන්නේ කේන්ද්‍රය කොහෙද පිහිටන්නේ කියලා කේන්ද්‍රය දැන් මේක x කියන එක මෙතන ඉන්නේ මම ඉන්න පටන් ගත්තේ ඒ l දුල පල්ලෙහෙන් c කියන්නේ මෙතන පල්ලෙහෙන් තියෙච්ච දුරනේ හැබැයි මේකේ දැන් අවශ්‍ය අපි මෙතන c කියලා දාන මේ අවශ්‍ය මෙතන දාගත්තේ පල්ලෙහම දුර c හැබැයි b කියන චලිත සමීකරණයේ සෙන්ටර් කේන්ද්‍රය කොහෙද කියන එක දැන් හොයන්න යන්නේ ඒකට කරන්න පුළුවන් කීප විදිහක් තමයි අපි දැන් මේ අවස්ථාවදී ලබා ගත්ත සමීකරණය පාවිච්චි කරලා හොයාගන්න බලමු අපි හිතමු මේ c වල ඉඳලා b වලට යන ගතවන කාලය t බිඳුවයි කියලා ඊට පස්සේ අපේ සමීකරණය ගමු මෙතනින් අපි දිවලා තියෙන සමීකරණය x x වල චලිත සමීකරණය සමීකරණ අංක 1 ඇත්තරම සෙන්ටර් එක මේ මේකේ b තමයි මේකේ කේන්ද්‍රය d වලදී එක දෙයක් තමයි මේකේ ත්වරණය බිඳුව වෙන්න ඕනේ x double dot බිඳුව. ඒ නිසා අපිට මේ කැල් මේ සමීකරණය පාවිච්චි කරලා ඊටම පාසෙන් පාවිච්චි හොයාගන්න පුළුවන් t බිඳුව. ඒ කියන්නේ c සිට b දක්වා ගත වෙන කාලේ c කියන අවස්ථාවේ ත්වරණය දන්නේ නැතුණාට b වලදී ත්වරණය බිඳුව නිසා අපි බිඳුව ආදේශ කළා c සිට b දක්වා කාලය t බිඳුව කියලා අරගෙන අපිට හොයාගන්න පුළුවන් c සිට b දක්වා කාලය මේ සමීකරණය. ඊටම පාසෙන් ලියනවා t බිඳුව සමානයි මේ cos omega t 0 ගේ බිඳුව නම් මේක cos pi බෙදීම දෙක තමයි බිඳුව වෙන්නේ cos එව නිසා pi බෙදීම දෙක දාගත්තා ඊට පස්සේ t බිඳුව හොයාගන්න පුළුවන් මේ අවස්ථාවට විදියට ඒ තමයි මෙම අංශුවට b b සිට පහළම ලක්ෂයේ සිට පහළම ලක්ෂයේ c සිට b දක්වා යාමට ගතවන කාලය ඊට පස්සේ පළවෙනි සමීකරණය දාලා අපිට හොයාගන්න පුළුවන් x වල අගය චලිත සමීකරණයේ කේන්ද්‍රයේ ද මේක කේන්ද්‍රය මේ ඇතර AB දිග තෝරන්න තමයි අපි හදන්නේ දැන් මෙතන මෙදලා මෙතන කොච්චර දිගක් යනවාද අපි කියන්නේ x වල දිග b වලදී දැන් අපි ඒක ආදේශ කරනවා x සමාන a දන්න c cos omega t දැන් t හොයාගත්තා ඒක තමයි t බිඳුව කියන්නේ ඒක මෙතනට ආදේශ කරපුවාම cos omega t බිඳුව omega t බිඳුව කියන එක ඇතරම pi බෙදීම දෙයක් ආවා එහෙම නැත්නම් අපි t බිඳුව හොයාගත්ත නිසා omega වැඩි කිරීම t බිඳුව t බිඳුව කියන්නේ at center when කේන්ද්‍රයට එන වෙලාවට ගත එන්න ගත වෙච්ච කාලය pi බෙදීම 2 2 omega කියලා දත්තා වැඩි කිරීම omega
ආපහු මේ විදිහටම පයි බිඳින් දෙක ආවා. එම නිසා අපිට හොයා ගන්න පුළුවන් මෙම අගේ x මේ අගේ එහෙම් පිටින් බිඳුව වෙනවා. එම නිසා x සමානයි a කියලා අපිට ලැබෙනවා. මේක අපිට වෙන විදිහට තවන්න පුළුවන්. අත්‍තරම මේ සමීකරණය පාවිච්චි කරලා හොයාගත්තා අපිට a සහ 3i a විදිහට මේක කැඩෙනවා නේ. පොඩ්ඩක් අපි මේ දිගවල් පොඩ්ඩක් අනුපාතය පොඩ වැරදි මේ ඇඳලා තියෙන විදිහට පොඩ්ඩක් හරි ගස්සන්න බලමු. මොකද මේ a කේන්ද්‍රයේ ඉන්නේ b a දුරකින් b a කේන්ද්‍රයේ සිට c ට තියෙන දුර 3i a තුන් ගුණයක් වැඩි නේ. එම නිසා අපි පොඩ්ඩක් මේක වෙනස් කරා. එතකොට චලිත මේ වෘත්තය ඇඳගත්තාම අපිට හොයාගන්න පුළුවන් කාලය. මේ වෘත්තේ මෙතනදී අතරම වෘත්ත කාලයක් වෙන. ඊට පොඩ්ඩක් වැඩි වෙනවා මෙතනදී. ඒ කියන්නේ මේ ඇන්ගල් එක මේ කෝණේ ඇල්ෆා කියලා ගත්තොත් අපිට b c සිට a දක්වා යන කාලය හොයාගන්න පුළුවන්. c සිට b දක්වා හෝ c සිට a දක්වා යන කාලය. අපි c සිට b දක්වා කාලය දැන්ටම හොයාගත්තා. අවශ්‍ය වෙන්නේ c සිට a දක්වාදී යන කාලය පාවිච්චි කළා මේ a වලදී ඇතිවන ප්‍රවේගය velocity ඇට එහෙම නැත්නම් a වලදී ඇතිවන ප්‍රවේගය එතෙන්දී a වලදී va කියලා ප්‍රවේගයක් ලබා ගන්නවා. ඊට පස්සේ ඒක තන්තුව ඇදිලා තන්තුවේ ඇදීම නැති වෙලා තන්තුව හැකිරිලා ප්‍රක්ෂිප්තයක් හැටියට උඩට යන්න බලනවා නේ. ඒක තමයි ඊළඟට තියෙන්නේ ගාන කරන්න. ඒතර ප්‍රක්ෂිප්තයක් වෙන්න ඉස්සෙල්ලා මේකට එන ප්‍රවේගය හොයා ගන්න ඕනේ. va සමානයි ඍණ 2i c ඔමෙගා සෝරි ඍණ c ඔමෙගා sin ඔමෙගා t1. අපේ පළවෙනි සමීකරණයට c වලගේ ආදේශ කරලා අපිට හොයන්න පුළුවන් c සිට a දක්වා යන්න ගතවන කාලය තමයි t1 කියලා අරන් තියෙන්නේ. එතකොට c සිට a දක්වා යන්න ගතවන කාලය t1 නම් මේකට අපිට අතර මේ වෘත්ත ඛණ්ඩයෙන් හොයා ගන්න පුළුවන්. මේ කැලලට කියන්නේ pi සම්පූර්ණ අගේ pi වලින් alpha අඩු වෙනවා තමයි මේකෙන්. ඊට පස්සේ බෙදීම ඔමෙගා තමයි. ඔව් අපි බලන්න සාමාන්‍යයෙන් කාලේ හොයන්න අපි බලන්නේ ඇන්ගල් එක බෙදීම ඔමෙගා. ඔමෙගා වල අගේ. දැන් මෙතනදී ඇල්ෆා කියන එක මේකෙන් ත්‍රිකෝණමිතිය භාවිතා කරලා පහවා ගන්න පුළුවන්. ඇල්ෆා කියන්නේ cos inverse මේ දුර බෙදීම මේ දුර. ඒ දුර අපි AB කියලා ගත්තොත් AB බෙදීම මේකේ අරය මෙම වෘත්තඛණ්ඩයේ අරය 3i a කියලා අපි දන්නවා මෙතන විස්තීර්ණයට ගිය වෙලාවේ. එතකොට AB වල දිගක් දැන් හොයාගත්තා. AB වෙන 3i a. එම නිසා අපිට cos inverse 1 over 3 කියලා තමයි alpha වට ලැබෙන්නේ. හරිද? දැන් අපි alpha ත් හොයාගත්තා. T1 ඇතර මෙතෙන්දී තමයි පාසින් හොයාගන්න පුළුවන්. මෙතන alpha ආදේශ කරපුවාම ඒ කියන්නේ C සිට A දක්වා කාලය දැන් අපි දන්නවා. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේදී velocity එක නැත්තම් ප්‍රවේගය හොයාගන්න. එම නිසා t1 මෙතනට ආදේශ කරන්න වෙනවා. එතකොට -c omega sin omega t1. sin omega t1 කියන්නේ ඇත්තරම අපිට මෙතනදී cos omega t1 දන්නවා. එමෙත cos alpha දන්නවා. sin omega t1 කියන්නේ sin මේකෙ මේ angle එක මෙතන මෙතනට අකට omega t1 කියලා ඇවිල්ලා තින්නේ මේ angle එක. එම නිසා අවශ්‍ය වෙන්නේ sin pi ඍණ alpha කියන එක තමයි අවශ්‍ය වෙන්නේ. මේ alpha අඩු කරපුවාම මේක angle එක එනවා නේ. sin pi alpha තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් sin pi alpha කියන්නේ sin alpha මයි. එම අගේමයි එන්නේ sin වලදී sin එක මාරු වෙන්නේ නැහැ. හැබැයි අපි cos alpha දන්නවා. ඒක නිසා cos alpha පාවිච්චි කරලා sin alpha හොයාගන්න පුළුවන්. මේක 3යි. මේක යගේ 3යි. එක බෙදීම 3. එම නිසා මේක Pythagoras ප්‍රමේයෙන් 9 ඍණ 1 කියන්නේ 8යි. square root 8 කියලා එනවා. වර්ගමූල 8. එතකොට sin alpha මෙතනදී හොයාගන්න පුළුවන් වර්ගමූල 8 බෙදීම 3 නේ වර්ගමූල 8 බෙදීම 3. ඒක මෙතනට ආදර්ශ කරන්න පුළුවන්. alpha කියන්නේ omega t1. එම නිසා sin omega t1 කියන්නේ වර්ගමූල 8 බෙදීම 3. so ඒ පස්සේ c කියන අගය අපි දන්නවා. c සමානයි 3a කියලා ආව නේද? c සමානයි 3a කියලා ඉල්ල තිබුණා. c වල අගය දැන් අරගෙන ඒක දානවා මෙතනට. දාලා අපිට හොයාගන්න පුළුවන් va also මේ අපි omega කියන අගයත් හොයාගත්තා. ඒකත් මෙතනදී අපි පස්සට කියලා බලමු. omega සමානයි g බෙදීම a කියලා වර්ගමූල g බෙදීමේ තමයි omega වලගෙනේ. omega වර්ගය කියන්නේ g බෙදීමේ a. ඒ නිසා g omega කියන්නේ වර්ගමූල g බෙදීම a. ඒක මෙතනට ආදේශ කරමු. වර්ගමූල g බෙදීම a sin omega t කියන එක මෙතනදී හොයාගත්තා. මූල 8 බෙදීම 3. ඒක වැඩි කරමු. මූල 8 බෙදීම 3ෙන්
ඊට පස්සේ මේක සුළු කරපුවාම අපිට v හම්බ වෙනවා බලන්න පොඩ්ඩක් මෙතනදී v ඍණාගයක් ලැබෙනවා ඉතින් මොකද අපි චලිත සමීකරණයේ පල්ලෙහාට දාපු නිසා මේ අවස්ථාවේදී velocity එකේ නැත්නම් ප්‍රවේගයේ උඩ හතර තියෙන නිසා ඍණාගයක් આવට ඒක අවශ්‍ය එතරම් වැදගත් වෙන්නේ නැහැ නමුත් අපිට මෙතනදී කියන්න තියෙන්නේ දැන් v a නිසා චලිතයේ උඩ අතට ප්‍රක්ෂිප්තයක් වගේ යන්න පටන් ගන්න මොකද තන්තුව දැන් හැකිල්ල ඉවරයි ඒ වලට ආවා කියන්නේ තන්තුවේ ස්වභාවික දෙමිට ආවා ඊට වඩා දුරක් මේ අංශ යනවා නම් හැකිලිච්ච විදියට යන්නේ තන්තුවෙන් බලපෑමක් නැහැ ප්‍රක්ෂිප්ත බල සමීකරණේ පාවිච්චි කරලා v² දමනවා u² දන්න 2fs කියලා පාවිච්චි කරලා අපිට හොයාගන්න පුළුවන් යන වැඩිම උස h වැඩිම උසේදී මේකේ v වර්ගයේ බිඳු වෙනවා u තමයි පටන් ගන්න ප්‍රවේගය ඊට පස්සේ 2fs දාලා මේක v වැඩි කරනවා v v තමයි ආරම්භක ප්‍රවේගය අපි හොයාගත්තා මේ තමයි ආරම්භ ප්‍රවේගය ඍණ 2g මේකේ ගුරුත්වජ ගුරුත්වයේ අනිත් පැත්තට පාවිච්චි කරන ඍණ වෙනවා ඊට පස්සේ h කියන්නේ කිය මැක්සිමම් උස මේක සුළු කරම අපිට හොයාගන්න පුළුවන් 4a කියලා. ඒ කියන්නේ 4a දුරකට මේක උඩට නගිනවා. නගින සම්පූර්ණ උස 4a. ඊට පස්සේ 4a උසක් නගිනවා. ඒ අතරතුර මේකේ පල්ලෙහාටම ගිය උස c මෙතනින්ලා a වල ඉඳලා 4a උසක් උඩට යනවා. ඒ අතරතුර මේක ඒ කියන්නේ h කියන්නේ 4a. නමුත් අපි පල්ලෙහාට ගිහිල්ලා තිබුණා 4a දුරක්. එම නිසා c සිට නගින උඩම උස කියන්නේ c වලට යන මැද ඉඳලා 4a දුරක් ගියා. 4a දන 4a වෙනවා 8a. ඒක පොතර මත තියාගෙන 4a කියලා කියන්නේ තන්තුව හැකිලිච්ච තැන ඉඳලා උඩට නහ උස තන්තුව හැකිලෙන්ට පෙර 4a දුරක් තිබුණානේ. මෙතන මෙතනට පහළට 4a දුරක් තිබුණා. එම නිසා ඒ 4a ත් එකතු කරන්න ඕනේ ඉදිරි පුරට යන 4a එකට. 8a. උපරිම උස 8a කියලා හොයාගන්න. හරිද? ඊට පස්සේ A සඳහා ගතවන කාලය දැන් හොයාගන්න වෙනවා. අපි දැන් කාලෙන් කොටසක් හොයාගෙන ඉවරයි. මොකද අපි හොයාගත්ත පහළම ලක්ෂයේ සිට A දක්වා යන ගතවන කාලය T1 කියලා. සම්පූර්ණ කාලය වෙන්නේ A කාලය ධන චලිතය ප්‍රක්ෂිප්තයක් හැටියට යන කාලය එකතු කරනවානේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ C සිට A දක්වා කාලය පහළම ලක්ෂයේ සිට A දක්වා යන කාලය එතනට ගිහිල්ලා දැන් තන්තුව හැකිලිලා හැකිලිච්ච එකේ ඉඳලා A සිට H උසක් නගිනවානේ. A නගින කාලය දැන් එකතු කරන්න වෙනවා මේකට. ඒ තමයි අහලා තින්නේ ප්‍රශ්නේ. A සිට H උස කර නගිනවා නම් A නගින කාලය හොයා ගන්න වෙනවා. ඒ කාලය සමානයි C සිට A දක්වා කාලය අපි හොයාගත්තා T1 කියලා. T1 කියලා හොයාගත්තා. එක T එක පරිණාම ඇල්ෆා බෙදීම ඔමේගා. මේක මේ වෘත්ත ඛණ්ඩයෙන් අපි හොයාගත්තා. ඒ තමයි C සිට A දක්වා යන්න ගතවන කාලය. පරිණාම ඇල්ෆා බෙදීම ඔමේගා. ඊට පස්සේ A සිට H උසකට ගතවන කාලය සඳහා අපිට ආපෝ ප්‍රක්ෂිප්තවල සමීකරණ පාවිච්චි කරන්න වෙනවා. එතකොට v දන්න මේ අවස්ථාවේ s දන්නවා. දැන් අපිට හොයාගන්න t නම් අපි පාවිච්චි කරනවා v සමාන u දන ft කියන සමීකරණය. t දෙක කියන්නේ හැකිලිච්ච තැන ඉඳලා උඩට යන ගතන කාලයේ t දෙක. u කියන්නේ අවසාන ආරම්භ ප්‍රවේගය. ඒක දී දන්නවා u වෙතීම g. u අතර මෙතනදී දන්නවා අපි 2 මූල 2 ag 2 මූල 2 AG කියන එක ආදේශ කරපුවා. මෙතනදී අපිට ලැබෙනවා T2 අගය. හරි. එතකොට මේ T2 ඉස්සලා T එකට එකතු කරලා අපිට මුළු කාලය ලබා ගන්න පුළුවන්. ලිසි නේද? එතරම් පොඩක් බලන් යනකොට අමාරුයි වගේ තේරෙනවා. කැලි කඩලා කඩලා හදා ගන්නකොට ඉතාම පහසෙන් අපිට උත්තර ලබා ගන්න පුළුවන් කියලා හිතනවා. පයින් ඇල්ෆා බෙදීම ඔමේගා ධන 2 මූල 2 AG බෙදීම G කියලා මෙතනදී දීලා තියෙනවා. හරි. දැන් මේක අවශ්‍ය වෙන්නේ පොඩ්ඩක් සුළු කරන එක. මේක අවශ්‍ය වෙන්නේ ඔමේගා වලට ආගේ ආදේශ කර ගන්න පුළුවන්. අපි ඔමේගා කියන එක දන්නවා. ඊට පස්සේ ඔමේගා වලට ආදේශ කර ගන්නවා අගය.
මේක කියන්නේ මූල ජී බෙදීම A. එතකොට මේක උඩයට මාරු වෙනවා. මූලයේ බෙදීම ජී වෙනවා. පයරන ඇල්ෆා හැම දෙනවා. ධන ඊට පස්සේ මූල ජී බෙදීම එකත් ඒ විදිහම ජී ලට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ 2 මූල 2. ඒක තමයි අවසාන උත්තරය. ඒ කියන්නේ කාලය සම්පූර්ණ කාලය මෙතන කාලය මේක දීලා තිනවා. එම නිසා අපේ අවසාන උත්තරය මේ බව ලැබුණානේ. මේක තමයි බව පෙන්වන්න. මෙහිදී ඇල්ෆා කියන එක cos inverse 1 of බෙදීම 3 කියලා අපි හොයාගත්තානේ. ඒක අවශ්‍ය නම් පල්ලෙන් ආපහු ලියන්න. මේක අපි හොයාගත්තු අගයක් නිසා මේක ඇත්තරම එතනදිත් උත්තරයට සම්බන්ධ කරලා කින්ද ඔලඩ එකත් ලියලා තියන්න පුළුවන්. සුති තොටයක් අපමත් බලන්න. බොහොම ස්තුතියි. මේක බැලුවාට යම් කිසි දෙයක් අවශ්‍ය නම් නැවත කන්ටැක්ට් කරන්න. බොහොම ස්තුතියි. Scholastic GCE-A level combined mathematics appasa usas pela sanyukta ganitaya scholastic.teachable.com